මේ කාබනික සංයෝගය ඇල්කීනයක් කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් පවතින. ඒතර කාබන් කාබන් ද්විත්ව බන්ධනේ හදන කාබන් පරමාණු අඩංගු වෙන විදිහට අපිට දිගම කාබන් දාමය තෝරගන්න පුළුවන්. මේ පැත්තට කාබන් දාමය තේරුවත් කාබන් පරමාණු එකයි මේ පැත්තට කාබන් දාමය තේරුවත් කාබන් පරමාණු එකයි. එනිසා කැමති පැත්තට කාබන් දාමය තෝරගන්න. මේ මෙතිල් ආදේශ කාණ්ඩය කාබන් දාමය අංකණය කරන්න පුළුවන් 1 2 3 4 5 1 2 3 4 5 මේ විදිහට අංක දැම්මොත් දෙවෙනි කාබන් පරමාණුවෙන් ආරම්භ වෙන ද්විත්ව බන්ධනයක් තියෙනවා මේ විදිහට අංක දැම්මොත් තුන්වෙනි කාබන් පරමාණුවෙන් ආරම්භ වෙන ද්විත්ව බන්ධනයක් තියෙනවා අංක 3ට වඩා අංක 2 අඩු නිසා මේ විදිහට අංකයේ දීම මේ අවස්ථාවට වැරදි එතකොට මේ කාබනික සංයෝගයේ දෙවෙනි කාබන් පරමාණුවේ මෙතිල් ආදේශ කාණ්ඩයේ තියෙනවා ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු පහක් තියෙනවා ඒ නිසා පෙන්ට් කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් දෙවෙනි කාබන් පරමාණුවෙන් පටන් ගන්නවා 2 ඊන් ENEEN ලියන්නේ වෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ නැති නිසා. එතකොට අපිට IUPAC නම ලියන්න පුළුවන් 2 මෙතිල් ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 5යි පෙන්ට් දෙවෙනි කාබන් පරමාණුවෙන් පටන් ගන්න ද්විත්ව බන්ධනය 2 EN. මෙන්න මේ ආකාරයට මේ කාබනික සංයෝගයේ IUPAC නම ලියන්න පුළුවන්. මේ කාබනික සංයෝගයේ නම අපිට අවශ්‍ය නම් 2 මෙතිල් 2 පෙන්ටීන් මෙන්න මේ ස්වරූපයටත් ලියන්න පුළුවන් ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු පහක් තියෙන වෙලාවට කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ තියෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා වෙන විදිහකින් කිව්වොත් එහෙම ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු පහක් තියෙනකොට ද්විත්ව බන්ධනයේ පවතින ස්ථානය අවිනිශ්චිතයි ඒ නිසා මේ අවස්ථාවේදී කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ දෙවැනි කාබන් පරමාණුවෙන් ආරම්භ වන බව සඳහන් කළ යුතුමයි.